මේකමුව බන්ධනාකාරයේ හිටපු අධිකාරී අනුරුත්ත සම්පායෝ මහතාව මේකමුව බන්ධනාකාරය තුළදී මත්ද්‍රව්‍ය චාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සැකකරුවකු ලෙස නම් කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ එනම් 18 වනදා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මියට පෙන්වා දුන්නා. එම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් පනත යටතේ වත්කම් හා දේපල පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නා. අනුරුද්ධ සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ සමයේදී ඔහුගේ මෙහෙවීම යටතේ රැඳවියන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් පහසුකම් සහිත නිදන ඇඳක් ලබා දීමට එක් රැඳවියෙකුගෙන් මාසකට රුපියල් 25,000ක් බැගින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැන්වා. එකී සැකකරුගේ අධීක්ෂණය යටතේ පැවති සුපෝභෝගී පහසුකම් සහිත සිරමැදිරියක රඳවා තැබීමට එක් රැඳවියෙකුගෙන් මසකට රුපියල් 50,000 ලක්ෂය සහ ඊට වඩා වැඩි මුදලක් පවා අයකරගෙන ඇති බවට මෙන්ම දුරකථන ඇමතුන් දෙක තුනක් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් විට රුපියල් 500,000 බැගින් අයකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසුවා. මිනිමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටි ප්‍රියන්ත අජිත් කුමාර නැමත්තා ලබා දුන් ප්‍රකාශානුව එකි කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නා. පසුකිය පෙබරවාරි 13 වනදා බුද්ධ්‍යංශ විසින් එම බන්ධනාකාරයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් හා ගංචා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් විධිමත් ආකාරයෙන් මෙතෙක් විමර්ශනයක් සිදුකර නොමැති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සැකකරුගේ පාසල් මිත්‍රයෙකු වන මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බවද සඳහන් කරමින් අධිකරණයට කරුණු දැක්වුවා. සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ අසත්‍ය තොරතුරු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකගෙන් ප්‍රශ්න ප්‍රකාශ සටහන් කරගෙන විශේෂ විමර්ශනයක් සිදු කරන බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබා දීමක් සිදු නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනි වැකොටපිටිය මහත්මිය හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ විරාජ් වීරසූරිය යන මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙවුවා. පොලිස් සැරයන් ඉද්දමල්කොට, පොලිස් සැරයන් ජයසූරිය, පොලිස් පරීක්ෂක පොල්වත්ත, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසේකර, සහකාර පොලිස් අධිකාරී බෙනිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි. අම්පාවිල මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ දන්ත නිරංජන, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාන්ත නිරියැල්ල යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය නියෝජනය කරමින් කටයුතු කරනු ලැබුවා. යාලුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.